අපිට කෙනෙක්ට ආදරය කරන්න ඕන තරම් හේතු තියෙන්න පුළුවන්. ඒ හේතු අතර තියෙනවා නම් දක්ෂතාවය, ඒ කෙනාගේ පෞරුෂත්වය, ඒක කොයිතරම් වටිනවද නේද? එහෙම කෙනෙක් වෙන්න හීන දකින අයට අපි කියන්නේ රෝල් මොඩල් එකක් වෙච්ච කෙනෙක් මුණ ගැහෙන්නේ කවුද අකමැති වෙන්නේ? ක්‍රීඩාවට ආදරය කරන අය විශේෂයෙන් ක්‍රිකට් වලට ඇලුම් කරන අය මේ දවස්වල අපි දන්නවා ටීවී එක ළඟම තමයි ඉන්නේ මැච් බලනවා. ඉතින් විවිධ මත තියෙනවා. ගෙදර ඉඳලා මැච් ගැන කතා කරනවට වඩා පිටියට ගිහිල්ලා ඒකට මුහුණ දෙනකොට ඒ තියෙන තත්ත්වය වෙනස් වෙනවා. ඒක ඉතින් පිළිගන්න වෙනවා. නැත්තම් ඔබටත් පුළුවන් මටත් පුළුවන් නේ ප්ලේ කරන්න, ඒක කරන්න බෑ. ඒකට අති දක්ෂයෝ ඉන්න ඕනේ. ඒ අති දක්ෂයින් අතර තුන් ඉරියව්වෙන්ම දක්ෂතාව පෙන්වන ගොඩක් ආදරය කරන අර පෞරුෂයක් හිමි කඩවසම් තරුණයෙක්ට අපි ආරාධනා කළා එන්න කියලා නුගසෙවනට තිසර පෙරේරා. ආයුබෝවන් තිසර. ලකී නම්බර් එක එකද? එක කියන්නේ මෙහෙමයි, මම ඉස්සරින්දම්ම අර්ජුනයට හරි ආදරය කෙනෙක්. එයා තමයි නම්බර් 1 පාවිච්චි කරේ. ඉතින් එයා හොඳ ලීඩර් කෙනෙක්. ඒ නිසා මමත් ආසය හිතුණා එයා රිටයර් වුණාට පස්සේ ඉතින් ඒ නම්බරේ කවුරුත් ගත්තේ නැහැ මම ලංකාවට ගහනකම්. ඉතින් මම බය හිටියේ කවුරේ ගණිත් දන්නේත් නැහැ කියලා. මොකද මේ මම අර්ජුනල් රිටයර් වුණාට පස්සේ මම 2009 තමයි මගේ ඩෙබියු එක, يعني ක්‍රීඩාවට මම සම්බන්ධුනේ නැෂනල් ටීම් එකට. ඉතින් එතනදී ලොකු ආසාවක් තිබ්බා නම්බර් එක ගන්න. මොකද අර්ජුනය වගේ හොඳ ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක මට ගන්න ලැබුණා. එක නැති වෙයි කියන බය තිබ්බේ කොයි කාරණේදද? ඇතර මම 2005 තමයි මගේ පළවෙනි අන්ඩර් 17 ටුවර් එක ගියේ. එතකොට එතනදී මං හිතුවා මට තේරුණා මට කියන්නේ ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා. ඒත් ඒක මගේ හිටපු කෝචස්ලත් කිව්වා. අනිත් ක්‍රීඩකයොත් එක්ක බලද්දී මගේ තුන් ඉරියව් දක්ෂතාවයත් එක්ක මට ඉක්මනටම ජාතික කණ්ඩායමට ගහන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒ 2005 ඉඳන් ඇත්තට මේ නම්බර් එක යයි කියලා බයේ හිටියා. හැබැයි මට 2009 දී මම ලංකාවට සෙල්ලම් කරද්දී ඒ නම්බර් 1 ගද්දී ලොකු ආඩම්බරයක් එක්කම ආසාවක් මං ඉතින් ඇති වුණා. සමහර තැන්වල අංකේ මාරු කරනවා අපි දැකලා තියෙනවා. එක මාරු වෙන්නේ නැහැ නෑ. මොකද දන්න දැන් මගේ නම්බර් එක දුනිත් මල්ලි ආරං තියෙනවා. ඉතින් මොකද මම රිටයර් වෙච්ච හින්දා ඉතින් හොඳයි. මොකද මගේ පාසලේම ක්‍රීඩකෙක්, මං ගොඩක් ආදරය කරන මල්ලි කෙනෙක්. මොකද මගෙත් එක්ක ගොඩක් ක්‍රීඩා කරලා තිනවා දැන් පහුගිය කාලෙදි. ඉතින් හරි ආසයි මගේ නම්බර් එක තව කෙනෙක් ගහද්දි. අර්ජුනයා ආව නම්බර් එක ඔයාට? ඔව්. මගෙන් දුනිත් එල්ලාලා කියන. ඒකනේ. ඒතකොට දැන් මේ පාසල ගැන ඔයා මතක් කරානේ. පාසල කොච්චර හයියක් වුණාද ඔයාගේ මේ වෘත්තියට? ඇත්තටම පාසලේ මට මම මුලින්ම සඳහන් කරන්න ඕනේ හර්ෂඩි සිල්වා මගේ ප්‍රධාන පුහුණුකරු සාන්ත ජෝසප් විදුවලේ හිටපු. ඊට අමතරව මම මුලින්ම ක්‍රිකට් හැදෑරුවේ සාන්ත අන්තෝනි ජාතික පාසල වත්තලින්. එතනදී ජෝසර්ණ මුත්තපුල්ලේ කියන ඒ පුහුණුකරු තමයි මට ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා ඇත්තටම හොයාගත්තේ. ඉතින් ඒ කාලේදී අපේ ස්පෝර්ට් මීට් එකට සොෆ්ට් බෝල් ටෝර්නමන්ට්ස් තිබ්බා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මම සොෆ්ට් බෝල් ගහද්දී තමයි මට මේ ජෝස මට කතා කරලා කිව්වේ ඔයාට ඔයාව ගහන විදියට හાર્ඩ් බෝල් ගහන්න කැමතිද කියලා. මම එතකොට බයයි. ඉතින් එතකොට මට අවුරුදු 11ක් වගේ, 11 12ක් වගේ. එතකොට ඒත් මම අනිත් ළමයි එක බාදි මං සෑහෙන්න උස මහතින්ද ඉතින් සර් කිව්වා එන්න ඇවිල්ලා සෙල්ලම් කරමු අපි කියලා. ඉතින් මං එදසල ටිකක් බයයි. මොකද ඉතින් අපේ අම්මා ගුරුවරයා, ඒකේ ගුරුවරි. ඒක නිසා අම්මා ඒ කියන්නේ ලොකුවට කැමති වුණේ නැහැ. මොකද ක්‍රීඩා පැත්තට යනකොට මොකද හේතුව ගිනිම කඩා කප්පල් වෙයි කියලා. නමුත් මම මුලින්ම ඇත්ලටික් ක්‍රීඩකේ. ඉතින් ඊට පස්සේ ඔය ස්පෝර්ට් මීට් එකක් වෙලාවේ තමයි මට ජෝසර් මට කතා කරේ හાર્ඩ් බෝල් ක්‍රිකට් ගහමු කියලා. ඉතින් අවුරුදු 11 ඉඳන් ඉතින් හાર્ඩ් බෝල් ගහුවා. ඇත්ලටික් ක්‍රීඩකෙක් කියලා කිව්වනේ. ඔව්. ඉතින් ඒකට මොකද වෙන්නේ? ක්‍රිකට් නිසා මග හැරෙනවද, මිස් වෙනවද, මොකක්ද ඉස්සර උනේ? ඔව්, ඇත්තටම මට එක අවස්ථාවක් හම්බුණා මේ කියන්නේ ඇත්ලටික්ද ක්‍රිකට්ද කියලා තෝරගන්න. ඉතින් මොකද ඇත්ලටික් ක්‍රීඩාවේදී ඒ කියන්නේ ඒකයි ක්‍රිකට් උතර අපේ එක සමානව තමයි ප්‍රැක්ටිස් ගියේ. ඉතින් ඒකට මම ඉතින් තෝරගත්තේ ක්‍රිකට්. ඉතින් ඇත්ලටික් ඒ දවස්වල ඒ ඇත්ලටික් කරපු හින්දා තමයි අපි ක්‍රිකට් වලටත් ඒක ගොඩක් ඒ කියන්නේ ප්‍රයෝගී වුණා. මොකද හේතුව ඇවිල්ලා ඒ කියන්නේ දුවල පැනලා ඒකේ වැඩ ටික කරන්න, මොකද ස්ට්‍රෙචින් අනම්මන ඔක්කොම ටික ඒකේ ඇතුළත් වෙලා තිබ්බා. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු පිටුවහලක් වුණා. ඒ අතර මම අර ස්කෝල ගැන කතා කරද්දි ඉතින් මම සාන්ත ජෝසප් විදුවලට ගියාට පස්සේ ඒක මට ස්කෝලර්ෂිප් එකක් හම්බුනේ. ඉතින් එතනදී මම අවුරුදු 16 තමයි සාන්ත ජෝසප් විදුවලට ගියේ.
එතන තමයි මට හර්ෂ ඩිසිල්ලා සර්ව හම්බුනේ. එතකන් මම يعني ඕපනින් බැට්ස්මන් කෙනෙක්. ඊට පස්සේ අපේ ස්කෝලේ තිබ්බ මිඩල් ඕඩර් එකේ තිබ්බ ඕමනාවකට මට හර්ෂ සර් කිව්වා ඔයා නම්බර් 5 ගහන්න. එතකොට ඔයාට මෙතන ඉතරක් නෙමෙයි ඔයා ෆාස්ට් බෝලර් කෙනෙක් ඉඳලා يعني හරි අමාරු වෙයි ඉදිරියට යද්දි මොකද බෝල් කරලා එකපාරට ඕපනින් බැට්ස්මන් කෙනෙක් විදියට ඉන්න. ඊට පස්සේ ඉතින් නම්බර් 5ට ගියා. එතකොට මම under 17 under 19 national team දෙකම සෙල්ලම් කරා. ඉතින් එතනදී ඒක මට ලොකු පිටුවහලක් වුණා. මොකද ඒ හර්ෂස කියපු දේ මම මුල් කාලේ يعني එච්චර ආසාවක් හිතුන්නේ නැහැ. මොකද මම ඕපනින් බැට්ස්මන් කෙනෙක් ඇයි මාව පල්ලෙහාට දාන්න කියලා හිතුණා. ඔව්. ඊට පස්සේ නමුත් එයා මට අර explain කරපු විදියට ඒ කියන්නේ ඉස්සරහට යද්දි ඉස්සරහට තමයි තේරුණේ යා කරේ කොච්චර ලොකු දෙයක්ද මගේ ජීවිතේට කියලා. අර ඒක උස මහත පෙනුම වාසියක් වෙලා තියෙනවා කියන්නේ. ඔව්. මීඩියා වලට වැඩි එන්නේ නැහැ. නෑ මීඩියා වලට නම් යනවා හරිම හොරයි. ඇයි? හේතුව ඉතින් මට මං මගේ වෘත්තියල ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් මීඩියා වලදී ගොඩක් සින්දු කියන්නේ ඒ වගේ දේවල් වෙනවා. ඉතින් අනිත් එක මං ඉතින් ගෙදෙට් වෙලා ඉන්න තමයි ගොඩක් මාස ක්‍රිකට් ක්‍රීඩාවෙන් පස්සේ. සින්දු අහන්න කැමතියි. අහන්න හරි ආසයි. අහන්න හරි මාසයි. දැන් වැඩි කතා කරන්නේ නැහැ කිව්වා. හැබැයි විශේෂ ඇතුළේ කතා කරන දේවල් තියෙනවා නේද? ඔව් ඇත්තටම. තියෙනවා. ඒ කියන්නේ අඩුවෙන් මීඩියා වලට එන එකත් එක වාසියක එකතකින් ගොඩක් කට්ටිය දකින්න කැමතියි. සෝෂල් මීඩියා වලත් වැඩි දකින්නේ නැහැ. ඔව් ඇත්තටම මම يعني මට ඒ සෝෂල් මීඩියාස් තියෙනවා. නමුත් මම ක්‍රිකට් ක්‍රීඩකෙක් වශයෙන් සෙල්ලම් කරද්දී 2009 ඉඳන්ම ඒ කියන්නේ ඒකට යොමු වුණොත් එමෙ ඇත්තටම අපි අපිට mentally prepare වෙන්න හරි අමාරුයි. මොකද ඒ කියන්නේ හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා. වැඩියෙන් තියෙනවා නරක දේවල්. විශේෂයෙන් ඔයාලව හරියට ඔගොල්ලෝ ගැන කතා කරන අය ඉන්නවා. ඉතින් ඇත්ත. ඒක නිසා මේ හොඳම දේ තමයි දැන් ගන්න මල්ලිලටත් මට කියන්න තියෙන්නේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පස්සේ නිකන් මේ කියන්නේ අපි කියන්නේ ඔව් ෆ්‍රී ටයිම් එක නිකන් විනෝදාංශයකට වගේ නිකන් ඇවිල්ලා බල්ලා ගියොත් මිසක් ඒ දාන post එතකොට මිනිසුන්ගේ කමෙන්ට්ස් ඒවා ඉතින් බලන එක තමන්ගේ ක්‍රීඩාවට ලොකු බලපෑමක් වෙනවා මං හිතන්නේ. ඇයි ඇයි තිසර හොඳ කමෙන්ට්ස් උත් තියෙනවනේ. නෑ ඒක තමයි මං කියන්නේ හොඳ කමෙන්ට්ස් කියවන අතරදී මං හිතන්නේ කමෙන්ට්ස් 10ක් ගත්තොත් එහෙම එක හොඳ කමෙන්ට් එකයි කමෙන්ට් 9ක් විතර වගේ ඒ කියන්නේ අනිත් පැත්තට තමයි තියෙන්නේ. ඉතින් ඒකේදී අර එක හොඳ කමෙන්ට් එක වගේම එකක් කියවුවොත් බැනලා තියෙන එකක් ඉතුරු ටිකත් කියවන්න හිතෙනවා. මොකදයි මට මේ බයින්නේ කියලා. ඒක නිසා හොඳම දේ තමයි තමන්ගේ පාඩුවේ තමන්ගේ වෘත්තිය කරන් ඉන්න එක හොඳයි. අරක විනෝදාංශයක් විදියට ඉඳලා හිටලා ඇවිල්ලා බලලා යන එක වෙනම කතාවක්. බලන එක්කෙනා රට පරදිනවට කැමති නෑ වගේම ප්ලේ කරන එක්කෙනා කැමතිත් නෑ. පරදින්න ප්ලේ කරන්න. ඔව් අපි කවුරුත් ඉතින් يعني මම රටට අවුරුදු 12ක් සෙල්ලම් කරා අවුරුදු 19 ඉඳන්. ඉතින් ඒ වුණාට කවුරුත් පරාජය වෙන්න දෙන්නේ නෑ. මොකද මේක ඇවිල්ලා අපේ රට. ඉතින් මේ අපි يعني මේ මෞබිම රකින්න තමයි අපි එන්නේ. අපිත් එක්තරා රණවිරුව වගේ කෝට්ටාෂයක් තමයි. මොකද අපේ රට බේරාගත්ත රණවිරුව ඉන්නෝ. එතකොට ඒ වගේම අපේ රටේ කීර්තිය වෙන මාර්ගයකට ගෙනියන්න තමයි ක්‍රිකට් ක්‍රීඩාව ඇදලා තියෙන්නේ. ගජම රෙජිමේන්තුවේ මේජර් වරෙක් විදිහට ස්වේච්ඡා සේවකයකට බඳව ගත්තා නේද? ඔව්. ඒක වාසියක් නේද? ඒක අවස්ථාවක්. ක්‍රීඩාව නිසා රවා කියන ප්‍රතාපවත් බව රට වෙනුවෙන් පෙනී සිටින තව වැඩිපුර අවස්ථාවක් වගේ එහෙම ලොකු හැඟීමක් ඇති වෙනවා නේද තිසර? ඔව් ඇත්තටම මම මේ වෙලේදී ජෙනරල් ෂවින් සිල්වා මහත්මයාව මේ ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද එතුමා තමයි මට ආරාධනා කරේ ශ්‍රී ලංකා යුද හමුදාවට. ඉතින් ඒ ආරාධනාව මම ඇත්තටම එවැනි පුද්ගලයෙක්ගෙන් එහෙම ආරාධනාවක් ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ආඩම්බරත් වෙනවා. මොකද ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා ජාතික කණ්ඩායම් සෙල්ලම් කරපු. ඒවනට එවැනි ආරාධනා ලැබෙන්නේ හරි සීමිත කොට්ටාෂයකට. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ වෙලේදී මට ජෙනරල් ෂවින් සිල්වා මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මාව ක්‍රිකට් දියුණු කරන්න තමයි ශ්‍රී ලංකා යුද හමුදාවට බඳවාගත්තේ. මම අවුරුදු 4ක් 2019 තමයි මම සම්බන්ධ වුනේ. ඉතින් ඒ අවුරුදු 4දී අපි යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට ගොඩක් දේවල් කරා. අපි T20 චැම්පියන්ෂිප් එකක් ගහුවා. එතකොට 1-day tournament එකේ runner up වුණා. ඉතින් 3-day tournament එකේ number 3 වුණා. ඉතින් ඒ කියන්නේ අපි ලොකු improvement එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ක්‍රීඩකයොත් හරි ආදරෙයි අපිට. මොකද අපි ලංකාවට සෙල්ලම් කරපු ක්‍රීඩකෙක් වශයෙන් ඉතින් අපේ තියෙන දැනුම දෙන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. ක්‍රිකට් නිසා හම්බෙච්ච වටිනම දේ මොකක්ද? ක්‍රිකට් නිසා ඇත්තටම වටිනා දේවල් ගොඩක් හම්බෙලා තිනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම
ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා තමයි ඇත්තටම තිසර පෙරේරා කිව්වම පාරේදී වුණත් කවුරුත් අඳුනගන්නේ නැත්තම් ඉතින් සාමාන්‍යයෙන් බිස්නස් කරන කෙනෙක් හරි එතකොට වෙන වෘත්තියක කෙනෙක් වුණත් ඒ කියන්නේ ඕන තරම් පාරේ යනවනේ ඉතින් සම මේ තරම් නේද ආදරේ ඔව් ඉතින් ගොඩක් ආදරේ මොකද මම අර ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් නිසා තවත් ආදරේ මිනිස්සු ඉතින් ඒ නිසා මොකද ඒක මගේ ස්ටයිල් එක මම පොඩි කාලේ ඉඳන් මෙහෙම තමයි සෙල්ලම් කරේ ඉතින් ඒක නිසා මට රටට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙච්ච ගැන මම ලොකු සතුටක් තියෙනවා ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ එක එක වටිනාකම් තියෙනවා. ඉතින් ප්‍රධානම දේ තමයි මේ ප්‍රේක්ෂකයන්ගේ තියෙන ආදරය. අම්මා කැමති වුණ නැහැ කිව්වනේ ඒ දවස්වල. දැන් මොකද අම්මා කියන්නේ? අම්මා ඉතින් හැබැයි අම්මට මගේ under 19 under 17 හිට පුහුණුකරු තමයි රොජර් විජේසූරිය කියන්නේ. එතකොට එයා ඇවිල්ලා ඒ කියන්නේ එහෙන ප්‍රවීණ ඉස්සර ඉඳන්ම ක්‍රිකට් ගහපු කෙනෙක්. ඒ අතරින් අපේ under 19 world cup වල හිටපු කෝච්. ඉතින් එතුමා කිව්වා අම්මට මෙහෙමයි මේ දරුවට ලොකු අනාගතයක් තියෙනවා. ඉතින් ඒ නිසා සමබරව කරගෙන යන්න chance එකක් දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ සම්බර වුණාද? ඔව් ඇත්තටම සම්බර වුණා. මොකද මම මේ කියන්නේ එකපාරක් මට මතකයි අපි ඕ ලෙවල් කරන්න දෙද්දි මට ෆාදර් රෙක්ට කිව්වා අපේ මේ පුතා ඔයා මේ පාර ඕ ලෙවල් කරොත් නම් එහෙම සමහරට ෆේල් වෙන්න දෙනවා. මොකද ඔයා ක්ලාස් එක ඉඳලත් නැහැ. ඉතින් මොකද අපි මේකට කරන්නේ? තව අවුරුද්දක් ඉන්න පුළුවන්ද කියලා හෙව ඊළඟ අවුරුද්ද කරන්න. මං ගෝ අනේ ෆාදර් ඒක නම් කරන්න අමාරුයි. මට තව අවුරුද්දක් ස්කෝල් නැ ඉන්න බෑ කියලා. ඉතින් ක්‍රිකට් ගහන්නත් පුළන්නේ තිසර. නෑ එහෙම බෑනේ. ඉතින් වයස ගියාට පස්සේ ක්‍රිකට් ගහන්න බෑ. නෑ මම කියන්නේ ඉතින් තර ඔයාට අවස්ථාව යොදා ගන්න පුළුවන් නේ ඉන්න කැමති දෙයක් දාගන්න. මම අපිට මට මතකයි under 19 national tour එකක් ගිහිල්ලා ආවා. හෙට ඕ ලෙවල් නම් අද ලංකාවට ආවේ. ඉතින් මං ගෝ මට බෑ කරන්න මොණි කියලා ඕ ලෙවල් කරා. ඉතින් අම්මා ඉගෙනුවා මට ගෙදරදී ගොඩක්. ස්කෝල් ගියේ නැතුව නේද? ස්කෝල් ගියා පන්ති හිටියේ නැහැ. පන්ති හිටියේ නැහැ. මොකද කොයි වෙලෙත් අපි ග්‍රවුන්ඩ් එකේ ඉතින් ඒක නිසා නේ ග්‍රවුන්ඩ් එක කියන්නේ ස්කෝලේ ග්‍රවුන්ඩ් එක නෙමෙයි මම under 19 world cup දෙකක් ගහුවා 2006 2008 දෙකේම ගහුවා ඉතින් ඒ නිසා අපි වැඩි හරියක් හිටියේ ලංකාවෙන් පිට ඉතින් ඒක නිසා මේ අම්මගේ ඒ ගෙනීම ලොකු පිටුවහලක් වුණා මොකද හේතුව ටොකු යන යන රැට ඇවිල්ලා මම ඒ වැඩ ටිකත් කරා මොකද මම මගේ ගම මිනුවන්ගොඩ කොටුගොඩ එතකොට ඒ හින්දා සෙන් ජෝසප් යනවා කියන්නේ මම පය දෙක විතරයි ගමනක් බස් එක යනවා එනවා ඉතින් ඔව් ඉතින් ප්‍රැක්ටිස් ආයමාට විතර ඉවරුනම ගෙදරදී අටමාර විතර එනවා ඉතින් පය භාගයක් විතර අම්මා කියන ඔය කාලා වොෂ් එකක් දාලා එමෙන්න ආයිත් ඉතින් ඉඳ ගන්නවා ඔව් හොඳ නවට කෝ කෑවේ ඔව් ඉතින් හැමදේම හොඳින් සම්බරව කරගත්තා ඒ කියන්නේ පාසෙන් තමයි ක්‍රිකට් ඔයාට ලැබෙන්නේ ඒ කියන්නේ හැදෙන්නේ හැමදේම under 19 ටීම් එකෙන් පස්සේ හැමදේම වෙන්නේ තිසර නේද හැබැයි ඊට පස්සේ දැන් තියෙන කතාවක් තමයි එහෙම නෙමෙයි ළමයට chance එක නැහැ එතනින් එහාට මොකද වෙන්නේ වගේ ප්‍රශ්න තියෙනවා ඔයාගේ අත්දැකීමත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මොකක්ද දැන් වෙලා තියෙන්නේ ඇත්තටම මට හිතෙන්නේ අපි ඒ කාලේ නම් එහෙම ඒ කියන්නේ මම නම් සැහැණ දුක් විඳපු ක්‍රීඩකයෙක් ඇත්තම කියනවා නේ මොකද මමත් දුප්පත් දෙමෝපියන්ගේ දරුවෙක්. ඉතින් හැබැයි වට මම අද මේ තත්ත්වෙ ඉන්නගෙන මම අම්මටත් තාත්තටත් පින් දෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ මාව කොහොම හරි කරලා මේ තත්ත්වයකට ගෙනාවු එක ගැන. ඉතින් කවුරුත් අපි හිතන්නේ නැති වෙලාවකට අපේ ජීවිතේ වෙනස් වෙනවා. මේ වගේ ඒ කියන්නේ ජාතික කණ්ඩායමකට සිලෙක්ට් වුණොත් එහෙම ඒක එක්තරාම ලොකු ඒ කියන්නේ වෙනසක් වෙනවා ජීවිතේ. ඉතින් මං මට කියන්න තියෙන්නේ කවුරුත්ම ඒ කියන්නේ පසුබහින නරකයි මොන වගේ අවස්ථාවක් තිබ්බත් ඉතින් ඒක ඕනම ක්‍රීඩාවක ඕනම ශාස්ත්‍රයක තියෙන දෙයක්. ඉතින් මමත් බස් එකේ අර ලොකු බෑග් එක කරේ තියන් ඇවිල්ලා කෝච්චිය කරේ තියන් ඇවිල්ලා ඉතින් මේ අපි එහෙම දුක් විඳලා තමයි මෙතෙන්ට ආවේ. ඉතින් දැන් වුණත් ඒ දේ සමහර විට මට හිතෙනවා ළමයිට ඒ වගේ දෙයක් කරන්න වුණොත් ඊළඟ දවසේ ඒගොල්ලෝ ක්‍රිකට් අතාරිනවා. ආ ඒකත් ඇති. ඔව් ඒකත් ඇති. මොකද ඒ කියන්නේ දැන් තියෙන මේ ජීවන රටාවත් එක්ක ඉක්මනින් මුදල් ලැබෙන්න ඕනේ. එතකොට දුක් විඳින්න වැඩිය කැමති නෑ. ඉතින් ඒවා ඒක එහෙම වෙන්න බෑ කියලා තමයි මම නම් හිතන්නේ. මොකද හේතුව අපි ඇත්තටම මම නම් ඇත්තටම අම්මට දාතර සැහැඬ ආදරේ පුද්ගලෙ. මොකද මං කවදාරි හිතුවා අම්මයි තාත්තයි හොඳ තැනක තියෙනවා කියලා මෙහෙම දුක් විඳලා. ඉතින් අද ඒගොල්ලෝ ඉන්න තත්ත්වය අනුව මං සැහැඬ සතුටුයි. ඉතින් මට දෙන්න පුළුවන් උපරිම මම ඒගොල්ලන්ට දීලා තියෙනවා. තිසර දැන් ටීම් එක ගත්තට පස්සේ ඔයා හිතනවද මේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරෙන 11 දෙනාම හරි 11 දෙනා තේරෙනවා කියලා ඔයා හිතනවද මෙහෙමයි ඒ කියන්නේ එතනදී ඇත්තටම වාසනාවත් බලපානවා මොකද හේතුව ඔයා ලක් එක විශ්වාස කරනවද නෑ විශ්වාස කරනවා කියන්නේ මෙහෙමයි අපි කොච්චර උනත් අපි කියමුකෝ අපිට ට්‍රයල් මැචස් තියෙනවා කියලා ඒතකොට මේ ට්‍රයල් මැච් එකකදී ඔයා කොච්චර හොඳ දක්ෂයෙක් වුණත් ඔයාට වැඩිය දක්ෂකම් අඩු කෙනෙක් එදා ස්කෝ කරොත් එහෙම ඉතින් එතනදී අර ස්කෝ කරපු ළමයා වනේ යන්නේ ඔව් ට්‍රයල්ස් වලදී
ඉතින් අර කොච්චර දක්ෂයා වුණත් එදා අපිට ස්කෝ කරගන්න බැරි වුණොත් එතන විකට් ගන්න බැරි වුණොත් ඉතින් එයාට තව අවුරුද්දක් දෙයක් පස්සට යනවා. හැබැයි මට අර අර වාසනාවත් එක්ක අර ළමයාට හොඳට එදා රන්ස් ගන්න හම්බෙලා මේ විකට් ගන්න හම්බුනොත් එමේ එයා අපිට කලින් යනවා. ඒක වෙනම කතාවක්. මොකද මං ඇත්තටම වාසනාවත් ලොකුවට ඒ කියන්නේ මං හිතනවා ඒකත් බලපානවා කියලා. හරි. ක්‍රිකට් නම් තිසර තමයි කියලා සමහරු කියනවා. එහෙම ඇහෙනකොට ලොකු දෙයක් නේ තිසර. ඒක ඊට වැඩි දෙයක් අහන්න තියෙනවද ක්‍රීඩකයකට නේද? ඔව් මං ඇත්තටම ක්‍රිකට් ගහද්දි හරියටම විඳපු දෙයක් තමයි ලංකාවේ ක්‍රිකට් ගහද්දි මම බැට් කරන්නදී අර තිසර තිසර කියලා මුළු ග්‍රවුන්ඩ් එකම කෑ ගහන එක. එතනදී තින් හරි ආසයි මොකද හේතුව කියන්නේ ගොඩක් ක්‍රීඩකයන්ට නැති දෙයක් එතනදී ප්‍රේක්ෂකයෝ මට දෙනවා. ඉතින් ඒක ලොකු හයියක් මොකද ගියේ වෙලෙන් සමහරලාට මයි යන වෙලාවට විකට් එක්කෝ පහක් හයක් වැටිලා නැත්තම් රන් රේට් එක ඕවරේට 10 12 ගානේ ගහන්න තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඉතින් අර ඔක්කොම ඔළුවේ දාගෙන ගියොත් එම ලොකු ප්‍රෙෂර් එකක් එතනදී. දැන් ওই 6 7 තැන් වලනේ ප්ලේ කරන්න යනකොට දැන් ලකි 7 කට ප්‍රෙෂර් 7ද කියලා කියන්න පුළුවන් ඕන තිසරටනේ. ලකි 7 නෙමෙයි ප්‍රෙෂර් 7. එහෙම වෙලත් දස්කම් දක්වලා ඔබේ ආදරේ දිනාගත් රටක නම ලෝකෙට අරගෙන ගිය තිසර පෙරේරා ඉන්නවා 11 වෙනකන්. තිසර විවේක වෙලාවට ඔය Facebook වගේ social media වල වැඩි සැරිසරන්නේ නැති වුණාට සින්දු අහනවා කිව්වනේ ස්නේහේ නගරයයි. ඇයි ඔච්චර ආදරේ කරන ගීතයක් බවට පත් වෙන්නේ? ඇත්තටම මම ඒ කියන්නේ ක්‍රීඩකෙක් වශයෙන් අපිට මම එක තමයි කියන්නේ මම ගොඩක් වෙලාවට ඔය social media වලට යනවා හරි අඩුයි. ඉතින් මගේ තියෙනවා පරණ සින්දු වල මම ඇත්තටම නවීන ඒ කියන්නේ දැන් කාලේ සින්දුවට එච්චර කැමැත්ත දක්වන කෙනෙක් නෙමෙයි. හැබැයි තිසරට එච්චර වයස නැහැ ගොඩක් තරුණ කෙනෙක්. මේ ඉතින් ඒ වුණාට අර ඒ කියන්නේ අර වින්දනය ලබන්න පුළුවන් සින්දු තීරණ ඇත්තටම පසු ඒ කියන්නේ අවුරුදු ගානකට කලින්. ඔව්. ඒ නිසා ඒකට අපි ක්‍රිකට් ක්‍රීඩකෙක් වශයෙන් මම බස් එක යද්දී වුණාත් මැච් එකට එතකොට සමහරවිට මම මැච් එකට යද්දී සමහරවිට පොඩි පොඩි ඒ සින්දු ඒ කියන්නේ මොමුණ මොමුණ යන්නේ මොකද හේතුව අර ප්‍රෙෂර් එක ඔලුවට ගන්න නැති වෙන්නේ. ගයන්න බෑ. ඈ ගයන්න ගයන්න නම් බෑ. ආන්න විතරයි පුළුවන්. මොමුණන්න විතරයි. ඔව්. දැනුත් මොමුණන්න පුළුවන් එහෙනම්. අපි දක්ෂය තුන්දෙනෙක් ඇඳගත්තා තිසර නිසාම. ඒරංග පුෂ්ප කුමාර, ලක්ෂාන් සුභාෂ්, බෙවුමානි භාග්‍ය. බලමු දැන් එයාලා ගයනවා වයනවා තිසර මූණනවා අපි බලන් ඉමු නේද අපිට පුළුවන් ඒකනේ හරි එහෙනම් අපි සින්දු අහමු ඔය කැමැත්තට මුලින් ඉඳ බෙමානි
සෞර